Sri Lanka Nidhas Pakshe Gampa District Niyojita Sambuluwa Hitupu Janadhipathini Chandrika Kumarathunga Mahathmayage Pradhanathwayen Nittambiyedi Pavathuna Raja Mate Lasantha Alagiyawanna Parliamentu Mantri Duminda Desanayaka Mahathuru Nathula Pirisak Me Sandaha Ekwa Sitiya Lanka Nidhas Pakshe Nawatha Padagallala Wala Idirita Yana Gamana Padagallata Api Heta Dinide Api Kandawala Thiyena Pakshe Madhyama Karaka Sabhawat E Wagema Sieluma Asana Sangvidhayaka Urunuth Kandawala Thiyena Sri Lanka Nidhas Pakshe සාමාජික නොවන කෙනෙකුට සභාපතිකම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දෙන්න ගියපු නිසා තමයි මේ තනතුරු අතර ප්‍රශ්නයක් ආවේ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිම බෙදීමක් නැහැ. පක්ෂයේ මේ දක්වා යම් කිසි ආකාරයක ගැටලුවක් තිබුණා. ඒ ගැටලු සියල්ලක්ම ජීවනමෙට නිරාකරණය කරලා තිබෙනවා. දැන් එක කණ්ඩායමක් විදිහට පක්ෂයේ ඉදිරි කටයුතු කරනවා. වර්තමානයේ පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ඉදිරි නිමස් ශ්‍රීපාසිල්ල මැතිතුමා වැඩ බලන ලේකම්රයා විදිහට ඉන්නේ. දුමිලි දිසානායක මැතිතුමා භාණ්ඩාගාරික විදිහට කටයුතු කරන්නේ. මම මේ ප්‍රධාන නිලතල ඉතින් යනුව හෙට මධ්‍යම කාරක සභාවේදී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඒ වගේම මේ සියලුම දෙනත් අපි එකමුතුව තමයි මේ ගමන යන්න බලාපොරොත්තු වෙන්නේ. කෙසේ වෙතත් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පළකලේ මෙවන් අදහසක්. හෙට අපේ පක්ෂයේම ඉතාම සුළු පිරිසක් ඒගොල්ලන් ව්‍යවස්ථා විරෝධීව විනය විරෝධීව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව කැඳවලා තියෙනවා. ඒ වගේම ආසන සංවිධායකරු සහ දිස්ත්‍රික් සංවිධායකරු කැඳවලා තියෙනවා. ඒ ලිපි අත්සන් කළා තිබෙනවා පක්ෂයේ ලේකම් කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඒ වගේම වැඩ බලන සභාපතිවරයෙක් කියලා ඇමතිවරයෙක් පත් කරගෙන තිබෙනවා. මට ආරංචි විදිහට අලුතෙන් සංවිධායකරුන්ට පත්වීම දීමක් කරන්න යනවා. විස්ථාපිතව පත් වෙලා නැහැ ඒගොල්ලන් කවුරුවත්. නිලධාරි මණ්ඩලයේ. ඉතින් ඒක නිසා ඒ දෙන පත්වීම වළංගු නැහැ. ඒකෙන් දුමින්ද දිසානායක නිමාසිරි පාල මහත්තයා ඒගොල්ලෝ කියන්නේ ඔබතුමාලා විජේදාස රාජපක්ෂ මහත්තයා ලංකරගත්ත වැඩේ කියලා. ඒ කියන්නේ මොන අභියෝග ආවත් එතුමාලා ඉවත් කරන්නේ නැද්ද? නෑ ඉතින් අපිට කොහෙන්වත් අභියෝගයක් නෑ. එතුමාට එලව පහර දෙනව නේද? මම දැන් අවුරුදු 55ක් දේශපාලනේ එලවෙලෝ කුටි කාලා හිරේ ඉඳලා මට ඒවා දෙලා පදවිලා කියන්නේ. ඔබතුමාගේ සෙවනේ හැදිච්ච කට්ටියනේ මේ අය. ඒගොල්ලෝ මෙහෙම කරලා දුක නැද්ද අතරෝ? ඇයි ඉතින් සමහර දරුවෝ තාත්තාව මරන්නේ? අම්මයි තාත්තයි මරලා ඉනෝලියා ගන්නනේ. ඔබතුමාට මේ දරුවෝ ටික හදාගන්න බැරුනේ කවුරු හින්දද? එහෙම අකීකරු දරුවෝ ඉන්නවා. දැන් සමහර දරුවෝ ඉන්නවා ගෙදරින් පැනලා යනවනේ. අර ජාතක කතාවක් තියෙන්නේ අර තාපසෝ ඉන්න දැන් වැඩිච්ච කුරුල්ලෝ තාපසෝ විදිහට හැදුනා. පොරමුලට වැඩිච්ච කුරුල්ලෝ හොරු වගේ හැදුනා. ඒ කියන්නේ මේ කුරුල්ලෝට ගිය පැත්ත වැරදි. අනිවාර්යයෙන්ම වැරදි.